అస్సలాము అలైకుం వరహ్మతుల్లాహి వబరకాతుహు. గౌరవనీయ సహోదరవరుని సహోదరియని, ఒబ జీవత్వన కాలయ కెతరంద కియలా యం కిసి అగేయిమకట లక్కలొత్ అత్తరమ మెమ కృతియట అదాల కరుణుహా గలపా బలన్నట ఇతామత్మ ఉపకారీ వే కియల హితునా. ఎలెస హితును మే కృతి కతృతుమాన్ పవా ඒ වෙනුවෙන් කාරණාවක් මෙන මේ විදිහට මතක් කරනවා. එය එතුමා නම් කරලා තිබෙන්නේ ආයු අවරෝහණය කියලා. මොකද ආයු අවරෝහණය? අපි හුඟක් දුරට ප්‍රිය කරනවා ඕනෑම දෙයක් වැඩිවීම පිළිබඳව. නමුත් ඒ වැඩිවීම හැම දෙයකම තිබිය යුතුයි කියලා ප්‍රිය කරන්නේ නැහැ. අපේ ලෙඩ වැඩි වෙනවා නම් අපි කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් අපි සතුව මුදල් වැඩි වෙනවන අපි ප්‍රිය කරනවා. එවගේම කිසියම් කෙනෙක් තමන්ගේ ආයු කාලය වැඩි වෙන තරමට ඔහු ඒ පිළිබඳව ප්‍රිය කරයි. අපි ඔබට දීර්ඝායුෂ යහපත වැඩි වැඩියෙන් කිරීමට අවස්ථාව සැලසෙන ආකාරයට දීර්ඝ වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මෙන්න මේ විදිහට මතක් කිරීම කරන්න. ආයු අවරෝහණය, අපි උපතේ සිට අපේ උපතේ සිට අපි උපන්දා සිට අපේ ආයු කාලය පිළිබඳ වූ එම කවුන්ටිං එක ගණනය පටන්ගෙන හමාරයි. එය ගණුන් ලබන්නේ අවරෝහණ ක්‍රමයට, අවරෝහණ පටිපාටියට. දවසින් දවස දවසින් දවස වැඩි වෙනවා කියන එක නෙමෙයි, දවසින් දවස දවසින් දවස අඩු වෙනවා, ආයු කාලය අඩු වෙනවා, කෙටි වෙනවා. එය තත්පරයටත් වඩා මයික්‍රෝ ගණයේ, ක්ෂුද්‍ර ගණයේ තත්පර වලට ගණින් ලබන්නේ. හරි, අපි බොහෝ දුරට භාවිතා කරන දෙයක් හැටියට තත්පර පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. මොකද ක්ෂුද්‍ර තත්පර අපි භාවිතා කරන්නේ නැහැ. ඉතාමත්ම සංවේදී, එහෙම නැත්නම් ඉතාමත්ම තියුණු ලෙස අපි සලකා බලන දේවල් වලදී හැර අනිකුත් දේවල් වල අපි ඒ විදිහට බලන්නේ නැහැ. තත්පර නම් සමහර විට අපිට භාවිතා වෙනවා. එලෙස වූ ඒ තත්පර අපි සලකා බැලුවොත් මෙන්න මේ විදිහට, දවසකට අපි කොතරම් තත්පර කාලයක් ජීවත් වෙනවද, වැය කරනවද, නැත්නම් ගත කරනවද කියලා බැලුවොත්, දවසකට පුද්ගලයෙක් ගත කරන තත්පර සංඛ්‍යාව 86,400. විශාල සංඛ්‍යාවක් වගේ පෙනුනට ඔබට මේකේ අවසානයේදී මම යම් කිසි කාලයක් කාරණාවක් මතක් කරන්න. තත්පර 86,400 හැම දවසකම අපි ගෙවනවා. ඒ කියන්නේ ගෙවල දානවා, ගත කරනවා. ගෙවනවායි කියලා කිව්වේ අපේ ආයු කාලයෙන් තත්පර 86,400ක් අපි නිම කරනවා හැම දවසෙම. ඒ විදිහට මසකට බැලුවොත් අපේ වැය කරන තත්පර ප්‍රමාණය ලක්ෂ විසිපන්දහස් අනු දෙදාහක තත්පර ප්‍රමාණයක් අපි වැය කරලා දානවා. ඒකම, ඒ කියන්නේ අවුරුද්දට බැලුවොත් 301,400ක තත්පර ප්‍රමාණයක් අපි වැය කරනවා. අපිට මේව ලොකු ගණන් හැටියට පෙනෙන්න පුළුවන් සමහර විට. නමුත් මේ සියල්ලක් එක්කම වසර 30ක් ජීවත් වුණු පුද්ගලයෙක්ගේ තත්පර සංඛ්‍යාව පිළිබඳව සලකා බලන විට 109,331,20,000ක තත්පර ප්‍රමාණයක් වැය කරලා තිබෙනවා. එහෙම නැත්නම් වැය කරනවා වසරක් ජීවත් වෙන, වසර 30ක් ජීවත් වූ, එහෙම නැත්නම් ජීවත් වෙන්නට යන පුද්ගලයෙක්. ඒ කියන්නේ ලක්ෂවලින්ම 109,331ක ප්‍රමාණයක් වැය කරලා දානවා. මේව සංඛ්‍යාත්මක වශයෙන් විශාල ලෙස පෙනුනට
හැම මාසෙකම අපි ලක්ෂ විසි පන්දහස් ලක්ෂ විසි පහක් ලක්ෂ විසි පහකට ආසන්න ප්‍රමාණයක් අපි වැය කරලදානු. මේ ගන්නේ කරනු ලැබුවේ හැම මාසකටම දවස් තිහක් හැටියට ගලපල. එලෙස බලන කළ අපේ ආයුකාලය තත්පරෙන් තත්වර තත්වරෙන් තත්වර ඩවන් කවන්ටිං හැටියට අවපාතය වෙතට ඇදීගෙන යන ආකාරයට තමයි තිබී. නමුත් හුඟක් අය පවසනවා කාලය යන්නේ නැහැ, හරිම බෝරිං, මොනුව කරන්නද මොනොහරි කරන්න ඕනේ, විවේක කාලයේ මොනොහරි ටයිම් පාස් එකට මොනොහරි කරන්න ඕනේ. මේ විදිහට කාලය නොසලකා හරින තත්ත්වයක් අපිට දැකගන්නට පුළුවන්. නමුත් අපි බුද්ධිමතුන් හැටියට අපි අපේ කුසල් පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වන්නන් හැටියට අපි අපේ හැම තත්ත්වරයක් පිළිබඳවම සැලකිලිමත් විය යුතුයි. මොකද ඒවා අපි ගත කරනවා, කාලය කෙටිවෙමින් පවතිනවා, කෙතරම් දෙයක් විශිෂ්ට පාලකයෙකු ඉස්ලාමීය ඉතිහාසයේ විශිෂ්ට පාලකයෙකු අල් ඉමාම් අමර ඉබ්න අබ්දුල් අසීස් රහමතුල්ලාහි අලෛහි තුමානා පැවසුවා, ඉන්න ලෛල වන් නහාර යඅමලා නිෆික්, නියතව රය දවාල නුඹ මත ක්‍රියාත්මක වෙනවා, ක්‍රියා කරනවා. රාත්‍රි කාලයේ වැඩ කොටස ඔබ කරන විට, දවල් කාලයේ වැඩ කොටස ඔබ කරන විට, ඒවා එයින් කියවෙන්නේ ඒවා ඔබ මත ක්‍රියාත්මක වෙනවා කියන එක. නමුත් ඒව නිකරුණේ ගත නොවීම සඳහා ෆඅමල් අන්ත ෆීහිමා, ඒ මත ඔබ ක්‍රියාත්මක වෙන්න, ඒ මත ඔබ ක්‍රියාත්මක වෙන්න. ඒ කියන්නේ අලසකමින් යුතුව කාලය පිළිබඳව නොසලකා හරින්න එපා. ඊට වඩා කාලය පිළිබඳව සැලකිලිමත්ව කළමනාකරණය කරමින් ඔබ සාර්ථක කුසල් සම්භාරයක් රැස් කරගන්නා යහපත් පුද්ගලයෙක් බවට පත්වන්න කියන මඟ පෙන්වීම තමයි එතුමා ලබා දෙන්නේ. එතකොට ගෞරවනීය සහෝදරවරුනි, සහෝදරිනි, මෙම කාරණා පිළිබඳව අපිත් සැලකිලිමත් වෙමු. අපි හැම කෙනාටම ලැබී තිබෙන ආයු කාලය කෙතරම්ද කියලා නොදන්නා නමුත් අපි ගත කරන හැම මොහොතකම තත්පරයෙන් තත්පරයට අපි සැලකිලිමත් වෙමු. ජසාක් මුල්ලාහ ඛෛරන්. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.